සහකාර නීති නියෝජිත වෛද්‍ය දයන්ත රණතුංග මැතිතුමනි ඔබතුමාට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් මණ්ඩලයෙන් අවසරයි. ඒත් එක්කලම මම දැන් අපේ ගරු ලේකම් අතිරේක ලේකම්තුමිය රාජ්‍ය කාර්ය කටයුතු කරන සයයට කලින් යනවා. ඒත් එක්කලම සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂතුමිය සහ මෙතන සිටින සියලුම අනිකුත් ආරාධිත මුතන්ය අවසරයි. ඒත් එක්කලම සෞඛ්‍ය කාර්ය මණ්ඩලතුරු මං කිතරවා අපේ මාධ්‍ය හිතවතුන් ඒ වගේම මහජන සෞඛ්‍යට සම්බන්ධ අනෙක් හිතවතු ගොඩක් මෙතන ඉන්නවා. ඉතින් මුලින්ම සුභාශිංසනය කරන මම මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට මේ වගේ වැදගත් තේමාවක් ඇත්තේ මේ වගේ වීඩියෝ පට පෙළක් නිර්මාණය කිරීමට ඒකට මූල්‍ය අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතිකයේ ජනගහන අරමුදල විදිහට සතුට වෙනවා. ඉතින් මේකේ මම හිතන ගොඩක් දෙනෙක් අපේ සතුරු පවුලක තියෙන අවශ්‍යතාවය සහ මේ තියෙන ඉතුරු කාරණා ගැන ගොඩක් කතා කරපු නිසා මම මේක වෙන පැතිකඩකට අරන් යනවා. ඒක තමයි මේ අපේ පිරිමි පාර්ශවයේ පුරුෂ පාර්ශවයේ සහභාගීත්වය විශේෂයෙන් මේ පවුල තුළ කොච්චර අවශ්‍යද නැද්ද කියන එක මම හිතනවා හොඳ ප්‍රවේශයක් අපිට ගිය සතිය ඇතුළත ලැබුණා. මම හිතන ඇතියාට වැඩි කන්දේ ගුඩි කාපු පොඩි දරුවා දකින්න දෙන්න කියලා. අපි හැම වෙලාවම රෝස පාට හිනවලට හරි කැමති, කළු පාට හිනවලට අකමැති. ඉතින් මම හිතන්නේ මෙච්චර දවසක් අපි කතා කරන රෝස පාන හිනෙන් කළු පාට හිනෙන් එකට අරන් යන්න ගමු මේ සූදානම් වෙන්නේ. මම හිතනවා ඒකෙන්ම පිළිපුඩු වෙනවා අපේ පුරුෂ පාර්ශවය කොච්චර දුරට මේකට අනුගත වෙලා තියෙනවද නැද්ද කියන එක. අපිට හරිම ලේසි එහෙම තනි පුජ්‍යලෙක් අරගෙන යාව එල්ලලා මරලා යාගේ අතකට කුඩු කරලා මේ ප්‍රශ්නේ ගන්න පුළුවන් ගැලිටෙනවා. හැබැයි මතක තියාගන්න මේ ප්‍රශ්නේ අපි ඉතලකට ගැඹුරුයි. ඒ නිසා තමයි එක්සත් ජාතීන්ගේ ජනගහන ආරම්භක විදිහට අපි විශ්වාස කරන්නේ අපි මේ ස්ත්‍රී පුරුෂ සමාජ බලවේග ගැන ජෙන්ඩර් කියන ඉෂුව ගැන මීට වඩා ගැඹුරට කතා කරන්න ඕනේ. ඉතින් මං හිතන පහර කාපු දරුවෝ